guarda, mi vado con tanti ahí. අද රටේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දරුණු නියගයක් තියෙනකොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ මම ජීවත් වෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරුණු නියගයක් තියෙනකොට අද මේ ආණ්ඩුවේ ලොකුම ප්‍රශ්නේ තමයි අපේ ආච්චිට පරම්පරාවෙන් හම්බෙච්ච ඉඩමේ හතර මායිම් හොයන එක. ඉතින් අද ඇවිල්ලා හතර මායිම් හොයනවා. ඉතින් උසාවි නියෝගයක් තියෙනවා. ඒ නියෝගයට අපි සහයෝගය දෙනවා. ඉතින් අද මගේ සහෝදරයා සුප්‍රීම මහාධිකරණයේ නඩුවක් තියෙන නිසා එතනට ගිහිල්ලා තියෙනවා. ඒ වගේ මගේ ආච්චිට වයසත් එක්ක එන්න අමාරු. ඒ නිසා ඒ වෙනුවෙන් මම ආවා. ඉතින් අපි අධිකරණයේ නියෝග්‍ය වලට හැමතිස්සෙම සහයෝගය දෙනවා. හැබැයි කනගාටු දෙය තමයි මේ ආණ්ඩුවට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රජරට ජනතාව නියගෙන් පෙළෙන එක නෙවෙයි, හම්බන්තොට ජනතාව නියගෙන් පෙළෙන එක නෙවෙයි, එහෙම නැත්නම් වැඩ් බද්ද ගහගන්න විදියක් නැතුව IMF ලෝන් එක හැරිලා යන එක නෙවෙයි අපේ ආච්චිගේ ඉඩමේ හතරමායිම. අද FCID අද පොලිසියේ ඉහළ නිලධාරීන්ට තියෙන එක තමයි මේ පහළ නිලධාරීන්ව පීඩනයට දාලා පහළ නිලධාරීන් ලව්වලා දේශපාලනික අවස්ථාම ඉටු කරගන්න උත්සාහ කරනවා. ඉතින් පොලිසිය අද දේශපාලනික අතකොළුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් පොලිසිය අවශ්‍යතාවයන් පොලිසියේ ඉන්න සහෝදර නිලධාරීන්ගේ උවමනාපකම් හොයන්නේ නැහැ. හැබැයි ඔවුන්ව දේශපාලන අතකොළුවක් බවට පත් කරලා තියෙනවා. ඉතින් අපි කිසි දවසක අධිකරණේ මග අරින්නේ නැහැ. ඉතින් දැන් ඊයේ දිනේ මහින්දානන්ද අමාත්‍යතුමාගේ නඩුව තිබුණා. දැන් අද දිනේ අපේ මල්ලිගේ ඉහළ උසාවියේ පාස්පෝර්ට් එක පිළිබඳ නඩුවක් තිබුණා. පාස්පෝර්ට් ලබා ගන්න වෛද්‍ය කටයුතු සඳහා දැන් හෙට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නඩුවත් අපේ පවුල කොහෙන් ගියත් කොහේ කොහේ උසාවියක ඉන්නවා. ඉතින් අපි උසාවි මග අරින්නෙත් නැහැ, ඒ පොලිසිය මග අරින්නෙත් නැහැ. මොකද අපේ පවුලේ කවුරු හරි එක්ක FCID එක එක්ක උසාවියේ ඉන්නවා මේ යහපාල ආණ්ඩුවත් එක්ක. ඒ හින්දා අපිට මග අරින්න අවශ්‍යත් නැහැ, අපි වැරදි කළත් නැහැ. අපි ඒක හැමතිස්සෙම කියන අපි බයත් නැහැ. අනිත් එක අපි අධිකරණය කරේ දැඩි විශ්වාසයක් අදත් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන විශ්වාසය ආරක්ෂා වෙයි කියලා. මට පේන්නේ මේ ආණ්ඩුවට වෙනම අමාත්‍යංශයක් දාන්න ඕන මිනිගොඩ ගන්න. ඉඩම් මනින්නයි. මේ ආණ්ඩුව ආපු දවස් ඉඳන් මිනිගොඩ ගත්ත එකයි ඉඩම් මනපු එකයි තමයි කරලා තියෙන්නේ. එහෙම නැත්නම් අමාත්‍යංශික වාහන පාවිච්චි කරපු වාහන ගණන් කරා. දැන් මේ ආණ්ඩුවේ ඉන්න මැතිඅමතුරුන්ගේ වාහන කීයක් පාවිච්චි කරනවද? දැන් පාර්ලිමේන්තුවට දැම්මා අපේ එක්තරා මන්ත්‍රීවරයෙක් සභාගත කරා ලක්ෂ්මණ කිරල අමාත්‍යතුමාගේ ලේකම්වරු ගාන. ඒකට ඒව හොඳයි. හැබැයි මේ ආණ්ඩුව ආපු දවස් ඉඳන් තමන්ගේ ලේකම්වරු පත් කරනවා. තමන්ගේ නෑදෑයන් හිතමිත්‍රයන්ට වාහනේ ඔහේ පාවිච්චි ගන්න දෙනවා. දීලා ගියා ආණ්ඩුවේ වැඩි දියුණුවනවා. ඉතින් විදුරු ගෝල වල ඉඳලා ගල් ගහන එකනේ මේ ආණ්ඩුව කරන්නේ. ඉතින් මේ ආණ්ඩුව ඉතින් ඔහොම ගියොත් ඉතින් හෙටණි දෙනකොට මිනිගොඩ ගන්නත් දායි අමාත්‍යංශයක්. මොකද දැන් ෆොන්සේක මහත්තයර වැඩකුත් නැහැනේ අමාත්‍යංශේ. කාර්යභාරයක් නැහැනේ. ඒ වගේම ඉතින් අපි ෆොන්සේක මහත්තයර කියන ඔබතුමාගේ රාජකාරිය ඒක නම් 89 ඒවා ගොඩ දාලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැනත් ලෝකෙට එලි කරන්නේ කියලා. ඡන්ද ගැන මෙලෝ ආරංචියක් නැහැ. මොකද මේ ආණ්ඩුව ඡන්දවලට බයයිනේ. මහින්ද රාජපක්ෂ මහත්තයර තමයි ආණ්ඩුව බැන්නේ මැතිවරණ වැඩි කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව හැමදාම ඡන්ද තිබ්බා. ඒකට බැන්නා. දැන් බලහිට ඇවිල්ලා ඡන්දෙට යන්න පුළුවන්ද මහත්තයෝ මේ කරන වැඩවලට? අද ගොවියෝ ටික අනාතයි. තේ ගොවියා අනාතයි, රබර් ගොවියා අනාතයි. රැකියා දසලක්ෂයක් දෙනව එක්ක එකක්වත් දී ගන්න බැරි වුණා. සල්ලි වලින් සාක්කු පුරවනව එක්ක අන්තිම අල්ලස්සා දූෂණ කොමිසමේ සභාපතිතුමාගේ සාක්කු තමයි පිරෙව්වේ. රාජසේවකගේ පඩි වැඩි කරනවා කිව්වා, පොලිසිය ප්‍රශ්න විසඳනවා කිව්වා. මොනවද කරලා තියෙන්නේ? මේ ආණ්ඩුව මුකුත් කළා නැහැ. ඉතින් ඡන්දයක් හෝ ජනතාවගේ මතය වෙන පැත්තකට යනකොට මොකක් හරි මිනිහක් ගොඩ ගන්න වැඩක් කරනවා, කවුරු හිරේ දානවා. ඉතින් ඔය තමයි කරන්නේ. ඉතින් ඔහොම කළා ඡන්දෙකට යන්න පුළුවන්. ඉතින් අපි මේ ආණ්ඩුවට කියනවා බය නැත්තම් ආ ජනතාව ඉදිරියට ඇවිල්ලා මුණ දෙන්න පුළුවන් නම් ඡන්ද තියන්න. ඡන්ද තියන්න. ඒකට බය වෙන්න දෙයක් නැහැ නේ. කරන්න අවශ්‍ය නම් පෙර දිනේදී අධිකරණය අපිට දැනුදීමක් කරලා තිබුණා 9/20 දින මේ ඉඩම ගැනීමට පැමිණෙන්න කියලා. නමුත් 9/17 දින අපි අදාළ සර්වජනතාවල දැනුවත් කිරීමක් කරා අපේ 9/20 දින යෝසි රාජපක්ෂ මහතාට මහාධිකරණ අඩුකඩ පිනිසිරුන තිබෙන බව. ඒ අනුව ඇය දැනුදීමක් කරා 9/28 දින මේ ඉඩම ගැනීමට ඇය එකඟ බව. ඒ අතර ඇය නැවත අපිට දැනුදීමක් කරා, ඉහලින් දැනුදීමක් කරා මේක ඉක්මනින් මනින්න ඕන, ඒකින්ද 9/21 පුළුවන්ද කියලා. අපි ඒකටත් එකඟුණා. නමුත් ඒ අතර කාලය තුල FCID එක පැමිණ කුසේ හෝ මොනක් හරි ප්‍රශ්නයක් මත ඔන්න මේ ස්ථානට ගෙන්වාගෙන තිබෙන රස්තියාදු කිරීමක් කරලා දුණා. හැබැයි ඒකට අපේ කිසිඳු මේ බලපෑමක් වෙච්ච දෙයක් නෙමෙයි. අපි එදා ඉඳන්ම අද වෙනකම්ම ඕනෑම අවස්ථාවක පොලිසියක පෙනී ඉන්න කිව්වොත් අපි පෙනී ඉනවා, අවශ්‍ය මාසනවල සහාය දක්වීමක් කරනවා. ඒ සම්බන්ධයෙන් අපි අධිකරණ දැනු දීමක් කරා. අපි 9/20 දිනත් මහාධිකරණේ පෙනී සිටීමක් වුණා. ඒ අනුවයි අපිට පෙනී සිටින්න හැකියුනේ කියලා. ඒ අනුව අද දිනත් යොස් රාජස් මහතා 9/28 දින අද දිනත් මහාධිකරණේ පෙනී ඉන්නවා. ඒ අනුව ගල්කිස මහේස්ත්‍රාත්තුමා නියෝගයක් කරා යෝෂ් රාජ මහතාට සහ මිත්තනියට හෝ
ඔහුගේ නියෝජිතයන් මගින් අද දින මේ විමර්ශන කටයුතු වලට සහාය දැක්වීමක් කරන්න කියලා. ඒ අනුව තමයි අද දින මේ විමර්ශන කටයුතු සිද්ධ වෙන්නේ.